අයිබෝන් අපිට සුබ දවසක්. ආහාර ගන්නකොට අපි වැඩිපුරම බලන්නේ ඒවායේ රසය සහ ඒන් බඩ පිරෙනවද කියන එක ගැන. මේ නිසාම ශරීරයට ඒතරම් හිතකර නැති වුණත් ගොඩක් රසවත් ආහාර වැඩිපුර කන්න කවුරුත් පෙළඹෙනවා. දෛවයේ සරදමකට වගේ අපේ ශරීරයට අහිතකර ආහාර වර්ග හැම එකක්ම හරිම රසවත්. බර අඩු කරගන්න ක්‍රම හොයන්න මේතරම් පිරිසක් පෙළඹෙන්නෙත් ඒවා කන්න ගියාම කිසිම පාලනයක් නැති නිසායි. කටට රහ ආහාර බොහෝ විට महा पोषक कार्बोहाइड्रेट प्रोटीन सह मेद इहल मट्टमकुण शुद्र पोषक वल बरपतल अडुअक्तिबेनो विविधाकार सकसुम क्रियावली हदन वाणिजाहार वल तमाय मेकेन प्रश्न अस्वाभाविक आहार वेडिपुर कैमेन शरीर महत्वन अतरेम वेदगत पोषक वल ऊनतापवा शुद्र पोषक औम वीम समय विविधाकार गटलु वलटा प्रधानतम हेतु शुद्र पोषक अवश्य सुल प्रमाण प्रमाण लागेन शुद्र पोषक मेवा सहित आहार प्रमाण वेडिकर मेकअप दाने सुसिमितुसमकलागान विटामिन ए කාලයක් තිස්සේ විවිධ නිෂ්පාදන භාවිත කරලත් ප්‍රතිඵලයක් නැතිනම් සමහර විට ඔබ චර්ම විශේෂඥවරෙක් එහෙම නැත්නම් ඩර්මටොලොජිස්ට් කෙනෙක් හමු වෙන්න ගිහිල්ලා ඇති. එවැනි අවස්ථාවක ඔබට දීපු බෙහෙත් වර්ග ඔබට මතකද? ඒව ගැන හොඳට ඔබ හොයලා බැලුවොත් නිතරම වගේ මේ බෙහෙත් තුල ක්‍රෙටිනොයින් සහ රෙටිනෝලික් අම්ලය අඩංගු බව දැක ගන්න ලැබෙනි. මේ දෙකම ශරීරයට ඍජුවම විටමින් ඒ ලබා දෙන දායක වෙන සංයෝග දෙකක්. ඒවා කමර්ෂියලි එහෙම නැත්නම් වාණිජ වශයෙන් නිෂ්පාදනය කරන්නේ විටමින් ඒ හෙවත් රෙටිනෝල් යොදාගෙනමයි. ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් සහ ප්‍රදාහ අවම කරන සංයෝගයක් වන විටමින් ඒ මගින් ඇක්නී සිතාම විශාල වෙලා තුවාල බවට පත්වීම වළක්වන්න ඍජුවම දායක වෙනවා. සමහර අයගේ මුහුණේ අලු පැහැයට හුරු විශාල ඇක්නීස් කිහිපයක් එකිනෙකට සම්බන්ධ වෙලා තනි ගුලියක් වගේ තිබෙන හැටි ඔබත් දැකලා ඇති. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න සිරුරේ විටමින් ඒ ඌනතාවයක් තිබීම ප්‍රධාන හේතුවක්. විටමින් ඒ ලබා ගන්න හොඳම ආහාරය වෙන්නේ සතුන්ගේ පීකුදු, කැරට් සහ බතල. මේට අමතරව සමහර පලා වර්ග විශේෂයෙන්ම නිවිති ගොටුකොළ වගේ විශාල පත්‍ර සහිත පලා වර්ගවල ඒ වැඩි සාන්ද්‍රණයකින් අන්තර්ගතයි. කහපාටකින් යුක්ත අඹ, පැපල් සහ ලාවළු වගේ පළතුරු වර්ගවලත් විටමින් ඒ වැඩිපුර අඩංගු වෙනවා. ඒ වගේම බිත්තරවල සහ චීස් වලත් සැලකිය යුතු ප්‍රමාණයකින් විටමින් ඒ අඩංගු වෙලා තිබෙන්නේ. අංක 2 කොලජන් සහ විටමින් C අපේ හැමත වැදගත් වෙන ශුද්‍ර පෝෂක වර්ග රසක්ම තිබුණට ඒ අතරේ නිහලම තනක් හිමි වෙන්නේ කොලජන් වලට බව විවාදයක් ඇත්තේ නැහැ. අපේ සමේ ඇදෙන සුළු බව, තෙතමනය, පැහැපත් බව වගේම නිරෝගී බව රැක ගන්නත් මේ කොලජන් අතිශයම වැදගත්. මිනිස් සිරුර තුළ යම් කොලජන් ප්‍රමාණයක් නිෂ්පාදනය වුණත් ඒ වයස අවුරුදු 25 වීමත් එක්ක ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගන්නවා. ඉතින් තරුණ කාලයේ තිබෙන විදිය සමක් දීර්ඝ කාලයක් පවත්වා ගන්න නම් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කර ගැනීම හෝ එය පිටතින් ලබා ගැනීම හරිම වැදගත් වෙනවා. කොලජන් නිෂ්පාදනය උත්තේජනය වෙන්න විටමින් C ඉතාම වැදගත්. මේ නිසා පැංගිරි වර්ගයේ පළතුරු, ලොවි, මාදම් වගේ ගෙඩි වර්ග සහ පේර ආහාරයට ගැනීම සාර්ථක ක්‍රමයක්. ඔබට කොලජන් කෙලින්ම ලබා ගන්න අවශ්‍ය නම් විශාල මාළු සහ මස් වර්ග තමයි ඒට සුදුසුම ප්‍රභවය වෙන්නේ. විශාල මාළුන්ගේ සහ මස්වල කටුවලට මස් සම්බන්ධ වී ඇති පටකවල ඉහළ කොලජන් ප්‍රමාණයක් අඩඟුයි. මේ නිසා කටු තැම්බීමෙන් සකස් කරන සුබ් වර්ග බීමට ගැනීම කොලජන් ලබා ගන්න ඉතාම සාර්ථක ක්‍රමයක්. මේ තමතරම ජලජ පැලෑටි වර්ගවලත් ඉහළ කොලජන් ප්‍රමාණයක් අඩංගු නිසා ඒවා යොදාගෙන සකස් කරන ජෙලි වර්ග, සුෂි වැනි ආහාරත් හැමතෙම ඉතාම ගුණදායකයි. අංක 3 සින්ක්. සින්ක් කියන්නේ ලෝහයක් කියන ඔබ දන්නවා ඇති. මලකඩ නොකන වානේ සහ බැටරි වර්ග නිෂ්පාදනයට ඒ ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා. කොහොම වුණත් සින්ක් ලෝහයේ අයනය ඛනිජ ලවණයක් විදිහට අපේ ශරීරයට ඉතාම වැදගත්. සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් සහ යකඩවලට පසුව අපේ ශරීරයට අත්‍යවශ්‍යම ලෝහ ලවණය වෙන්නේ සින්ක්. සිංපලින් සිද්ධ වෙන වැදගත්ම ක්‍රියාවලිය තමයි අපි ලබා ගන්නා පෝෂක සමේ සෛල මත ගෙනීම. ඔබ මොනතරම් හොඳ පෝෂණයක් ලබා ගත්තත් ඒෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජනයක් නොගෙන අපතේ යවනවා නම් ඒකෙන් තේරුමක් නැහැනේ. සිංක් ලැබුණු උන්නතාවයක් තිබුණොත් මේ විදියට පෝෂක තැනකින් තැනකට ප්‍රවාහණය අඩපණ වීමෙන් සමට නිකරුණේ හානිත් වෙන්න පුළුවන්. සිංක් උන්නතාවය මොලේ වර්ධනයට අඩාල වෙන්න පවා බලපාන්නේ මොලේට අවශ්‍ය පෝෂක ගෙන යාම ඉන් අවම වෙන නිසායි. ඉතින් ඔබ මොනතරම් පෝෂදායක ආහාර ගත්තත් ඔබේ සම මලානික පෙනුමක් ගන්නවා නම් ඒට හේතුව ඔබට පවතින සින්ක් ඌනතාවයක් විය හැකියි. ශරීරයට අවශ්‍ය සින්ක් ලබා ගන්න බෝන්ජියට වෙනත් ඇට වර්ග සහ ධාන්‍ය වර්ග වඩාත් සුදුසුයි. කැමති නම් සින්ක් පෙති මේ සඳහා ලබා ගන්නත් පුළුවන්. බොහෝ විට සින්ක් අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනකොට ඔබේ සමේ පැහැදිලි වෙනසක් ඔබටම අත්දකින්න අත්විඳින්න ලැබෙවි. අංක 4 විටමින් D.
බොහෝ දෙනෙක් අතර තියෙන වැරදි මතයක් තමයි අවුවේ ඉන්න එක සහ සමමත තෙල් ගතියක් තිබීම ඇක්නීස් ඇති වෙන්න එහෙම නැත්නම් කුරුලෑ ඇති වෙන්න ප්‍රධාන හේතුවක් කියලා. හැබැයි නිකමට බැලුවොත් නිතරම එලිමහන ක්‍රීඩා කටයුතු වල නිරත වෙන අයගේ සමේ කුරුලෑ සහ මේ ඇක්නීස් කියන දේවල් ඇතිවීම ඊටම අඩු බවයි දැක ගන්න පුළුවන්. මේට පැහැදිලි හේතුවක් තිබෙනවා. ඒ තමයි හිරු එළිය ලැබීම හරහා සමේ සංශ්ලේෂණය වෙන විටමින් D. අමතර කාරණයක් විදිහට වැඩිපුර දහඩිය දැමීම හරහා සමේ පවතින අපද්‍රව්‍ය වඩාත් හොඳින් ඉවත් වීම නිසාත් මේ ඇක්නීස් කියන දේවල් ඇතිවීම ආවම වෙනවා. විටමින් D අපේ හැම විවිධාකාර හානි වලින් ආරක්ෂා කරන්න හරිම වැදගත් දෙයක්. අපූර්වම කාරණේ තමයි හිරු එළියෙන් සමට සිදුවෙන හානි අවම කරන්න හිරු එළිය ඇසුරෙන්ම සමේ සකස් වෙන විටමින් D දායක වීම. සිරුරේ විටමින් D සකස් වීම ඉහළ කාර්යක්ෂමතාවයකින් සිද්ධ වෙන්නේ උදෑසන කාලයේදී. මේ නිසා උදේ කාලේ හිරු එළිය ලැබීම හැමට හුරු කරගත්තොත් අවුවට ගිය ගමන් හැම පිලිස්සීම සහ හැම අඳුරු පැහැවීමත් අවම කරගන්නට පුළුවන්. කොමුණත් ඔබට තියෙන්නේ ගොඩක් සංවේදී සමක් නම් විටමින් D ආහාර මාර්ගයෙන්ුත් ඔබට ලබා ගත හැකි. කොහොම වුණත් ස්වභාවිකව විටමින් D පවතින ප්‍රබව නම් ඊටම අවමයි. මෝර තෙල්, තෙල් සහිත මාළු සහ බිත්තර ඇතුළු ආහාර සුළු ප්‍රමාණයක විතරයි විටමින් D සැලකියුතු ප්‍රමාණයකින් තිබෙන්නේ. මේ නිසා ඔබට විටමින් D ඌනතාවයක් ඇති වුණොත් මල්ටි විටමින් අතිරේකයක් ලබා ගන්න එක වඩාත් ප්‍රතිඵලදායකයි. අංක 5 විටමින් A. සමය නිරෝගී බවට විටමින් E වල තිබෙන වැදගත්කම ගැන බොහෝ දෙනෙක් ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. සමය පිටත ස්තරයට සත්කාරය සපයන ඊට තිබෙන පුදුමාකාර හැකියාවක්. ඒ මොනතරම්ද කියනවා නම් කොරෝනා වසංගතයත් එක්ක අද හැමතැනම දකින්න තිබෙන සැනිටයිසර් දියර් බෝතලයක් ඔබ අරගෙන බැලුවොත් එහි පවා විටමින් E අඩංගු බව ඔබට දකින්න ලැබේවි. වෛරස පවා විනාශ කරන සැරස් ප්‍රීතු වලින් ඔබේ අත්ලේ සම ආරක්ෂා වෙන්නේ මේ විටමින් E වලට පින් සිද්ධ වෙන්න. විටමින් E නැති සැනිටයිසර්ස් නිතර භාවිතය ඔබේ අත්ලේ සම ගැලවී යන්නට ප්‍රධාන හේතුවක් වෙන්නට පුළුවන්. ඇයි ඒ විතරක් නෙවෙයි සමට සත්කාරයක් දෙන බව කියන ඕනෑම රූපලාවන් නිෂ්පාදනයක අනිවාර්යයෙන්ම වගේ විටමින් E අඩංගු වෙනවමයි. විශේෂයෙන්ම වයසත් එක්ක සමය තිබෙන තරුණකම නැතිවීම වළක්වා ගන්න එයින් ලැබෙන දායකත්වය අතිශයින්ම වැදගත්. තද හිරු එළියෙන් සමට සිදුවෙන හානිය වළක්ව ගන්න වගේම අහිතකර ආහාර නිසා සිරුරට ලැබෙන මුක්ත කණ්ඩක වලින් සෛලවලට සිදුවෙන හානිය අවම කරන්නත් විටමින් E දායක වෙනවා. හැබැයි ඉතින් මේකත් කියන්න ඕනේ අවාසනාවකට වගේ විටමින් E ආහාර හරහා ලබා ගැනීම එතරම් ඵලදායක දෙයක් නෙවෙයි. සූර්යකාන්ත ඇට, සූර්යකාන්ත තෙල්, අලිපෙර සහ අලිපෙර තෙල් වගේ දේවල් කිහිපයක පමණයි ඉහළ විටමින් E සාන්ද්‍රණයක් තිබෙන්නේ. මේ නිසා විටමින් E කරල් විදිහට ලබා ගැනීම වඩාත් සාර්ථක ක්‍රමයක් බවට අදපත් වෙලා තිබෙනවා. අංක 6 කොලින්. කොලින් කියන්නේ බොහෝ දෙනෙක් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති නමුත් සමේ නිරෝගී බවට අතිශයම වැදගත් සංගතකයක්. ස්වභාවික සංගතකයක් වන කොලින් අපේ සිරුර තුලින්ම නිෂ්පාදනය වුණත් ලෝක ජනගහනයෙන් 50%කට වැඩි පිරිසකට එහි ඌනතාවයක් පවතින බව සොයාගෙන තිබෙනවා. අපේ චර්ම සෛලවල බිත්තිය සකස් වීමට වැදගත් වෙන ස්ෆින්ගොමයිලින් කියන ලිපිඩ සංයෝගය සංශ්ලේෂණයට කොලින් අත්‍යවශ්‍යමයි. කොලින් ඌනතාවය සමේ මතුපිට පවතින සියුම් තෙල් ස්තරය ඉවත් වෙලා සම වියලීමට ප්‍රධානතම හේතුවක්. රූපලාවන්‍ය නිෂ්පාදන ගැල්වීමෙන් පස්සේ ඒවා ඉවත් කරන්න යොදන ක්ලෙන්සර් වල ඇති සැර රසායනික සංයෝග වලින් හැමට ආරක්ෂාවක් ලැබෙන්නේ මේ සියුම් තෙල් ස්තරය නිසායි. ඒ ප්‍රමාණවත් පරිදි නැත්නම් සැර ක්ලෙන්සර් භාවිතයෙන් ඔබේ සමට ඍජු හානියක් සිද්ධ වෙනවා. නිතර මේකප් දැමීමෙන් බොහෝ දෙනෙක්ගේ ස්වභාවික සම අවලස්සන වෙන ප්‍රධානතම හේතුව මේ කොලින් ඌනතාවයමයි. ඉතින් කොලින් නිසිපරිදි ලබා ගැනීම ඔබ නිතරම රූපලාවන්‍ය නිෂ්පාදන භාවිත කරනවා නම් විශේෂම වැදගත් වේවි. කොලින් ලබා ගන්න තිබෙන හොඳම ආහාරය තමයි බිත්තර කියලා කියන්නේ. මේට අමතරව දියර කිරි, යෝගට්, ඇට ජාති සහ කොළ සහිත එළවලු වර්ගවලත් කොලින් සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතයි. අංක 7 මැග්නීසියම්. සමහර අවස්ථාවල අපේ සමේ පවතින ගැටලු වලට හේතුව අපේම සිරුරේ පවතින හෝමෝන අසමතුලිතතාවය. සිරුරේ විවිධ කටයුතු වලට හෝමෝන ස්රාවය අතිශයම වැදගත් කියනක ඔබ දන්නවා. වැඩි වියට පත්වීම ඇතුළු ජීවිතයේ මූලිකම දේවල් රසකට උත්තේජනය සපයන්නේ ඒහරා. කොමුණත් නිරෝගී ජීවිතයකට හෝමෝන ප්‍රමාණ අතර සමතුලිතතාවයක් තිබිය යුතුමයි. එහෙම නොවන අවස්ථාවල වැඩියෙන් හානියට ලක් වෙන්නේ අපේ හම. මේ කාරණා ඉතින් කාන්තාවන්ට නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. හෝමෝන ස්රාවයේ විශාල වෙනස්කමක් සිදුවෙන ඔසප් සමයත් එක්ක කුරුල ඇතිවීමේ පැහැදිලි වැඩිවීමක් ඔබට අත්විඳින්න ලැබිලා ඇති. සිරුරේ හැදෙන හෝමෝන විතරක් නෙවෙයි, උපත්පාලනය වගේ අවශ්‍යතා වෙනුවෙන් බාහිරින් ගන්න හෝමෝන වර්ග නිසාත් සමේ ගැටලු මතුවිය හැකි. හෝමෝන සමතුලිතතාවය පවත්වා ගන්න තිබෙන හොඳම විසඳුම තමයි මැග්නීසියම් කියලා කියන්නේ. සින්ක් වගේම කුඩා ප්‍රමාණයක් අවශ්‍ය, නමුත් හෝමෝන සමතුලිතතාවයට ඊටම වැදගත් ඛනිජ ලවණයක් තමයි මැග්නීසියම්. තද පැහැ චොක්ලට්, අලිපේර සහ රනිල කුලේ ශාකවල මැග්නීසියම් වැඩි ප්‍රමාණයකින් අන්තර්ගත වෙනවා. ඉතින් ඔබත් මේ ආහාර වැඩිපුර ගත්තොතින් හෝමෝන ගැටලු නිසා ඇතිවන සමේ ගැටලු වලට පැහැදිලි විසඳුමක්, පැහැදිලි අඩුවීමක් සහිත ප්‍රතිඵලයක් ඔබට අත්දකින්න ලැබේවි.